අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඖෂධ මගින් දියවැඩියාව පාලනය කරගත යුත්තේ කෙසේද කියන කාරණේ පිළිබඳව. ඉතින් ආහාර පාලනය සහ ව්‍යායාම ඉතා වැදගත්. ඊට පසු වැදගත් වෙන කාරණේ තමයි දියවැඩියාවට ඖෂධ භාවිතා කිරීම. මන්දයත් බොහෝ අවස්ථාවලදී දියවැඩියාව හඳුනා ගැනීමෙන් පසු ආහාර සහ ව්‍යායාම වලින් පමණක්ම අපිට අවශ්‍යම මට්ටමට සීනි මට්ටම අඩු කරගැනීමේ හැකියාව තරමක් අඩුයි. එම නිසා බොහෝ වෙලාවට එම කාරණා දෙකට අමතරව එම රෝගීන්ට ඖෂධ ලබා දීමත් සිදු කරනවා. දැන් දියවැඩියාව ලබා දෙන ඖෂධ බැලුවාම දැන් වර්තමානයේ අපිට දියවැඩියාව සඳහා ඖෂධ කාණ්ඩ ගණනාවක් තිබෙනවා. නමුත් දියවැඩියා රෝගීන්ට ලබා දෙන ප්‍රථම ඖෂධය වන්නේ මේ මෙත්ෆෝමින් කියන ඖෂධ කාණ්ඩය. මෙත්ෆෝමින් කිව්වහම ඉතා වැදගත් කියන්න ඕනේ කාරණයක් තමයි සමාජයේ දුර්මත ගණනාවක් තියෙනවා මේ ඖෂධය පිළිබඳව. ඇතැම් අය හිතනවා මේ මගින් වකුගඩු නරකවීමක් සිදු කරනවා කියලා. ඇතැම් අසත්‍ය ප්‍රචාර සමාජය තුළ පැතිර පවතිනවා. නමුත් සඳහන් කළ යුතු කාරණේ තමයි මෙත්ෆෝමින් කියන ඉතා හොඳ ඖෂධයක්. එය සීනි මට්ටම ඉතා හොඳින් පාලනය කරනවා. එමගින් අනිත් සමහර ඖෂධ මෙන් බර ශරීරයේ වැඩිවීමක් සිදුවන්නේත් නැහැ. ඒ වගේම මේ දියවැඩියාවට භාවිතා කරන ඖෂධවල තියෙන ප්‍රධාන අතුරු ආබාධය තමයි සීනි මට්ටම අධික ලෙස අඩු වීමට ඇති හැකියාව. ඒට ප්‍රධාන හේතුවක් තමයි ආහාරය නිසි වේලාවට නොගැනීම. ඉතින් එවැනි කාරණාත් වලදී ඇතැම් අවස්ථාවල සීනි මට්ටම අඩු වීමේවත් මන්ද මදු රක්තිය ඇති වෙන්න පුළුවන්. මේ මෙත්ෆෝමින් කියන ඖෂධයේ සීනි අධික ලෙස අඩු වීමට තියෙන අවදානමත් ඉතාම අඩු ඖෂධයක්. ඊට අමතරව මෙත්ෆෝමින් මගින් හෘද රෝගවලින් ආරක්ෂා වීම සහ ඇතැම් පරීක්ෂණ වාර්තා අනුව පිළිකා වැනි තත්ත්වවලින් ආරක්ෂා වීමේ කාරණා වැනි වාසිදායක තත්ත්වයන් රැසක්ම පවතිනවා. ඉතින් එම නිසා ඔබ ලෝකෙ කොහේ කුමන රටකට ගියත් දියවැඩියාව හඳුනාගත්තොත් පටන් ගන්න පළමු වර්ගයේ ඖෂධය වෙන්නේ මෙත්ෆෝමින්. මේ මෙත්ෆෝමින් ගැන කිසිම බියක් ඇති කර ගැනීම අවශ්‍ය නැහැ. එමගින් වකුගඩු ඔබගේ වකුගඩු වලට කිසිම හානියක් ඇති වෙන්න බව පරීක්ෂණ වලින් කිසිම සඳහනක් ඇවිල්ලා නැහැ. ඒ වගේම මේ මෙත්ෆෝමින් ඖෂධය දෙන අවුරුදු 60-70ක් පමණ පාවිච්චි වෙනවා. ඒ සියලු අතුරු ආබාධ පිළිබඳ අපි දැනුවත්. එම නිසා මෙත්ෆෝමින් ගැන කිසිම බයක් ඇති කර ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. දැන් මේ මෙත්ෆෝමින් ඖෂධයේ සුළු අතුරු ආබාධ කිහිපයක් ඇතිවිය හැකි. ප්‍රධාන අතුරු ආබාධයක් තමයි කෙටි කාලීනව ඇතිවිය හැකි ආහාර අරුචිය ගතිය සහ ඔක්කාරය වැනි ගතිය. ඉතින් එම ගතිය අවම කිරීම සඳහා අපි මෙත්ෆෝමින් පටන් ගැනීමේදී සුළු ප්‍රමාණයකින් පටන්ගෙන තරමක් සති දෙක තුනකට පසු සාමාන්‍ය මට්ටමට වැඩි කිරීමක් සිදු කරනවා. දෙවැනි සාධකය වෙස අපි මෙත්ෆෝමින් ආහාර වේලෙන් පසු ගැනීමල සමයි අනුමත කරන්නේ මේ ඇතිවිය හැකි සුළු ඔක්කාර ගතියක් වැනි තත්ත්වය අඩු කර ගැනීම සඳහා. එමනි තත්ත්වයක් ඇති වුණත් බොහෝ වෙලාවට සතියක් දෙකක් තුළ මගහැරි යනවා. බොහෝ රෝගීන්ට කිසිම ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ. එතකොට මේ මෙත්ෆෝමින් කාණ්ඩේ ඖෂධ මගින් බොහෝ රෝගීන්ට දියවැඩියා හඳුනාගත් මුල් කාලයේදී හොඳ සීනි පාලනයක් ඇති කරන්න පුළුවන්. නමුත් ඔබගේ රුධිරයේ සීනි මට්ටම අනුව වෛද්‍යවරයෙකු තීරණය කළ යුතුයි මෙත්ෆෝමින් පමණක් ප්‍රමාණවත්ද එසේ නැත්නම් වෙනත් ඖෂධයක් හෝ ඉන්සියුලින් වැනි ඖෂධයක් අවශ්‍යද යන්න කාරණේ. නමුත් මුල් අවස්ථාවේ රෝගීන් බොහෝ පිරිසකට මෙත්ෆෝමින් මගින් හොඳින් සීනි මට්ටම පාලනය කරගන්න පුළුවන්. මෙත්ෆෝමින් වල එකම කාරණේ තමයි මෙත්ෆෝමින් ශරීරයෙන් බැහැරවන්නේ වකුගඩු හරහා. නමුත් මෙත්ෆෝමින් නිසා වකුගඩු වලට කිසිම හානියක් සිදුවන්නේ නැහැ. නමුත් වෙනත් කාරණයක් නිසා වකුගඩු නරක් වෙච්ච රෝගියෙක් සිටිනවා නම් මෙත්ෆෝමින් ශරීරයෙන් බැහැරවන්නේ වකුගඩු හරහා නිසා එවැනි රෝගීන්ට අපි මෙත්ෆෝමින් ලබා දීම සිදු කරන්නේ නැහැ. බොහෝ වෙලාවට වකුගඩු වලට හානියක් වෙනවා කියන කාරණේ දුර්මතේ පැතිරෙන හේතුවක් තමයි මේ වකුගඩු රෝගීන්ට අපි මෙත්ෆෝමින් ලබා නොදීම. ඒට ප්‍රධානම හේතුව තමයි මෙත්ෆෝමින් ශරීරයෙන් බැහැරවන්නේ වකුගඩු හරහා නිසා වකුගඩු ක්‍රියා නොකරන අයෙක්ට මෙත්ෆෝමින් ශරීරය තුර වැඩියෙන් රැඳීමක් සිදු වෙන කාරණේ නිසා. ඒ හැරෙන්නට මෙත්ෆෝමින් තුළින් වකුගඩු හානි වීමක් සිදුවන්නේ ඇත්තටම වන්නේ රුධිරයේ සීනි මට්ටම් පාලනය වීමෙන් වකුගඩු හොඳින් ආරක්ෂා වෙන තත්ත්වය. එතකොට මේ මෙත්ෆෝමින් නිසි ලෙස භාවිතා කරමින් ඒ වගේම ආහාර පාලනය සහ ව්‍යායාම හොඳින් කරන රෝගියෙකුට නිසි ලෙස වෛද්‍ය උපදෙස් පිළිපැද නිසි ලෙස තමන්ගේ රුධිරයේ සීනි මට්ටම් පරීක්ෂා කරගෙන සිටියොත් මෙස් අපි කලින් වැඩසටහන් වල සඳහන් කළ සංකූලතා රාශියක් වළක්වා ගැනීමේ
හැකියාව තිබෙනවා. ඉතින් අපි අද කතා කළේ දියවැඩියාවට භාවිතා කරන ප්‍රධාන ඖෂධයක් වන මෙත්ෆෝමින් පිළිබඳව. අපි ඉදිරි වැඩසටහනකදී දියවැඩියාව සඳහා භාවිතා කරන අනිකුත් ඖෂධ වර්ග වගේම ඉන්සියුලින් වැනි ඖෂධ කාණ්ඩ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරමු.